විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි විමල් වීරවංශ 2015 වසරේ 10 වෙනි මාස 23 වෙනි දින අලුයම දෙකට පමණ විදේශගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. එෙහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රිය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතිය පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වළංගු වීසා පැවති බැවින් ඒ සමග ඒවන විට වළංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණිය හොත් විදේශගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුණා. මන්ත්‍රීවරයා එම අක්‍රිය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ඉන්පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් සමග වළංගු වීසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ඔහු ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා. මන්ත්‍රී විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ සරත් ජයමාන්න පුන පුනා ප්‍රශ්න කළේ අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම් පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්නයි. එමෙන්ම මන්ත්‍රීවරයා විරුවන් පෙනී සිටි නීතිශ වරුන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක්ද සිදු කර තිබූ අතර එහිදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වළංගු වීසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි. එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගත්තා. එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරේ. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයා විසිනුයි. ඒ අනුව වුන් විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ල සැලකිල්ලටගෙන විත්තිය නොකැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි. එමෙල්ලිම සලකා බැලූ මීගම මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කළා. විත්තිය වෙනුවෙන් නීතිච සංජීව මීගහවත්ත ප්‍රශාන් වික්‍රමරත්න විනේෂ්කා මෙන්ඩිස් තිලිනි පෙරේරා සමග ජනාධිපති නීතිච සරත් ජයමාන්න පෙනී සිටියා. පසුගිය යහපාලන ආණ්ඩුව විශේෂයෙන්ම එක තිබ්බ දූෂණ විරෝධී කමිටුවක්. ඒ දූෂණ විරෝධී කමිටුවත් මූලිකව මැදිහත් වෙලා ඉතාම අසාධාරණ චෝදනාවකට අපිව අධිකරණය හමුවට පැමිණෙව්වා. ඔවුන් ප්‍රසිද්ධියටපත් කළා ඒ වකවානුවේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විමල් වීරවංශ ලටින් බැහැරවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගනු ලැබුවා කියලා. අවුරුදු 8ක පමණ කාලයක් මේ නඩුව විභාගයටපත් වුණා. පසුගියදා මහේස්ත්‍රාත්තුමා දීපු නඩු තීන්දුව අපි ඊට ඉහළ උසාවියේ ඇපීල් කරා. ඒ අනුව නැවතත් මහේස්ත්‍රාත් උසාවියට නඩු තීන්දුව දීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා. ඒ වෙලාවේ හදිසි හස්තයකින් ක්‍රියාත්මක වෙච්ච ඒ අයුක්ති සහගත නීතියට කිසිම අදාළත්වයක් නැති චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට අද අධිකරණයේ තීරණය කළා. වසර 8ක පමණ කාලයක් ගත වෙලා හරි යුක්තිය ඉටුවීම ගැන අපි ඉතාම සතුටු වෙනවා විතරක් නෙවෙයි අධිකරණයට අපේ පිළිබඳ කෘතඥතාවය පළ කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.